සුපුරුදු හිතවත්කම අලුත් කර ගන්නට අදත් අවසර අපට සතියක විරාමකෙන් අනතුරුවයි අප හමුවන්නේ අපි පොරොන්දුවක් වුණා ඔබට අද පොරොන්දු ඉටු කරන රාජ්‍යයක් බවට පත් වෙනවා මේ රාජ්‍යය කොහොම නමුත් හැමදාමත් පොරොන්දු ඉටු කරන ජාතික ලොතරැය මණ්ඩලය පූර්ණ අනුග්‍රහකත්වය අද පටන් අපට ලබා දෙනවා ජාතික ලොතරැය මණ්ඩලයට අපගේ ස්තුතිය පුද කරන්න කැමතියි විශේෂයෙන්ම මුළු මහත් සකල ශ්‍රී ලංකා වාසී ආදරණීය ඔබ වෙනුවෙන් මේ වෙනුව වැඩසටහන ගෙනෙන්නට අපට දක්වන්න ආවෝ දායකත්වය පිළිබඳව ඒ වගේම සංස්කෘතික ජනතාවට අවසන් මහා තරගයේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණීම තුළ අද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් ඒ වගේම විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැඩසටහනක් ඉදිරි චැටර් මියුසික් වැඩසටහන ඉදිරිපත් කරන සූදානම් වෙනවා. මීට පෙර ඉදිරිපත් කර ගීතය ස්වාධීන රූපවාහිනිය නිර්මාණය කළ ගීතයක්. ඒ ගීතය ගායනා කරන්න සේනානායක විරලියද්ද මහත්මයා. ගී සංගීතය නිර්මාණය කරන්නේ ජානක පොන්සේකා මහත්මයා. හසන්ත හිටියාරච්ච මහත්මයා තමයි ගීතය ලියා තිබෙන්නේ. පද රචනය හසන්ත හිටියාරච්ච මහත්මයාගේ. අපි ලෝකුසලානේ අපේ ආදරණීය ක්‍රීඩකින් වෙනුවෙනුයි අපි ඒ ගීතේ නිර්මාණය කළේ ලෝකුසලානේ උදෙසා. වැඩිය කතා කරන්න අවශ්‍ය නැහැ. විශාල පිරිසක් පැමිණ තිබෙනවා වැඩසටහනට. මට අවසර දෙන්න හඳුන්වා දෙන්නට වැඩසටහනට පැමිණ සිටින ආදරණීය පිරිස. මං එහා කොනෙන් පටන් ගන්නම්. ගාල මහින්ද විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු විදිහට අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැක්වූ දායකත්වය ඔබ කිසිදා අමතක කරන්නේ නැහැ. අද වැඩසටහන සඳහා උපුල් චන්දන සහභාගී වෙනවා. උපුල් චන්දනව ආයුබෝවන් කියලා පිළිගන්න කැමතියි. ඒ වගේම පිටපලස් ක්‍රීඩකයෙකු විදිහට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නියෝජනය කරමින් 2003 වසරේදී එංගලන්තය කණ්ඩායමට එරෙහිව තමන්ගේ ක්‍රිකට් වරම් ලබාගත් ක්‍රීඩකයෙකු අද වැඩසටහන සඳහා සහභාගී කරවා ගත්තා. අපි පිළිගන්නවා නුවන් කුලසේකර වැඩසටහන සඳහා. ඒ වගේම වේගපන්දු බලෑණිය ශක්තිමත් කළා එදා ඔහු 2000 වසරේදී පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි ඔහුගේ පළමු තරගයට සහභාගී වන්නේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ නියෝජනය කරමින් අද ක්‍රිකට් ක්‍රීඩාවට එදා ඔහු අවතීර්ණ වුණා. වැඩසටහන සඳහා බොහොම ආදරෙන් පිළිගන්නවා. අකලංක ගණේගම අද වැඩසටහන සඳහා පිළිගනු ලබනවා. දැන් අපේ මිතුරුනි මෙවර ලෝකුසලානේදී දක්ෂතම තරංගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා තේරුවා. ඒ වගේම තරංගයේ දක්ෂතම ක්‍රීඩකයා තේරුවා. මේ තරංගාවලියේ ජනප්‍රියම ක්‍රීඩකයා තේරුවා නම් ඔබ හිතන්නේ කවුරුන් තේරෙයිද කියලා. දක්ෂිණ දේශයෙන් හැමදාමත් අපූර්ව මිනිසුන් බිහි කළා. දකුණු පළාතේ ගාල්ල මහින්දිය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වුණ ඔහු කවුද කියලා අහනවා. ලසිත් මාලිංග අද වැඩසටහන සඳහා සහභාගී වෙනවා.
මාලිංග ආයිබොන් සද්ද ඇහෙන්නේ නැහැ. ක්‍රිකට් පිටියේ විතරයි සද්ද ඇහෙන්නේ. ඒ වගේම වසර ගණනාවක් පුරාවට ඔහුගේ හඬ අපට හැමදාමත් බොහොම සුන්දර බර වුණා. ක්‍රිකට් පිළිබඳව ඔහු අපට ලබා දෙන විස්තර ਵਿਚාරය අපි හැමදාමත් ලැබෙන දුණා. ඔහුගේ හඬට අපි හැමදාමත් ආදරය කළා. ප්‍රේමසර ආපසිංහ මහත්මයා අද වැඩසටහන සඳහා සහභාගී වෙනවා. හිටපු ක්‍රිකට් ක්‍රීඩකෙක් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු කතා කරන වැඩසටහන අතරතුර. ඒ වගේම අද වැඩසටහනට අපි ආරාධනය කළා එදා වේග පන්දු බලෑණිය ශක්තිමත් කළ ඔහු අද වේග පන්දු යවන්නන් පුහුණු කරන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා. චම්පක රාමනායක මහත්මයා ආයිබෝන් කියලා වැඩසටහනට පිළිගන්නවා. බොහොම කෙටියෙන් අද වැඩසටහන දී උන් හඳුන්වා දෙන්න මම. ඒ වගේම තවත් ක්‍රීඩකෙක් අපට ලොකු අඩුවක් තිබුණ පහුගිය කාලේ වේගින් පන්දුර පහර දෙන ක්‍රීඩකයෙකුගේ අඩුව. ඒ අඩුව පුරවාලන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු වුණු චාමර කපුගෙදර අද වැඩසටහන සඳහා සහභාගී වෙන චාමර ආයිබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම නළුවෙකුට අපි ආරාධනය කළා. ඔහුගේ පළමු වෙන චිත්‍රපටය සංක්‍රාන්ති චිත්‍රපටය හරහා මේ දිනවල ඔබට දැක ගන්න අවස්ථාව ලැබීවි. විමල් ජයකොඩි ආයිබෝන් විමල් ජයකොඩි මහත්මයාව පිළිගන්නවා. මිතුරුනි ක්‍රිකට් තරගයක් අතරතුර ඔබ දකිනවා. ක්‍රිකට් තරගයේ පැවැත්තේදී අර තරුණියෝ පිරිසක් ඔවුන්ට සහයෝගය දක්වනවා නර්තනයක් ඉදිරිපත් කළා. අද වැඩසටහනත් ලස්සන කරන්න අපි තරුණයන් දෙදෙනෙකුට ආරාධනය කළා. මම පසුව ඔවුන් හඳුන්වා දෙන්න තීරණය කළා. ඔවුන් නටන්නත් දක්ෂයි. ඔවුන්ගේ රංගන කුසලතාවය පිළිබඳව ඔබ දන්නවා හැමදාම. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා කාංචනා මෙන්ඩිස් ආයිබෝන්. ඒ වගේම ඇය තවත් ඔබ ආදරය කරන ලියක් මුතු තරංගා ආයිබෝන්. සැබර් මිතුරනි සුපුරුදු පරිදි සංගීත මෙදායකත්ව විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය බෘන්දය අපි ඔවුන් පිළිබඳව නම්ගම් සහිතව පසු හඳුන්වා දෙන්නම්. කතාව ටිකක් අඩු කළ යුතු නිසා මුල්ම ගීතය ගායනා කරන්න අපි ආරාධනය කරනවා අපේ ආදරණීය අකලංකර සැට මියුසික් සමගින් මුල්ම ගීතය ගායනා කරන්න.
කවුලුකයන් පත්වසන්න සඳළු කලාවේ නමුත් අපේ දුරකථනය විවෘතයි අද දවසේ අමතකුණා මට දුරකථන අංකය මතක් කරන්න 2774422 2774423 කියන සුපුරුදු දුරකථන අංක ඔස්සේ සජීවීව වැඩසටහනට අමතන්නට ඔබට පුළුවන්කම තිබෙනවා ලෝකේ පුරා අපව නරඹන ආදරණීය මිතුරනි ශ්‍රී ලංකාවෙන් දුර ඈතක සිටියත් විවිධ ජාතීන්ට ඇත ආදරණීය ඥාතිවරුනි ඔබට පුළුවන්කම තිබුණා ශ්‍රී ලංකාවට අමතුමක් ලබා ගැනීමේදී අංකනය කළ යුතු අංක මුලින්ම යොදා ශ්‍රී ලංකාවට අමතුමක් ලබා ගැනීමේදී 2774422 කියන දුරකථන අංකයේ ස්වාධීන රූපවාහිනියට කොළඹට කතා කරන්න වැඩසටහන සමග සම්බන්ධ වෙන්නේ කායිකද මුලින්ම කතා කරන්නේ අපසිංහ මහත්මයා මම හිතුව ඔබතුමාගෙන් කතාව පටන් ගත්ත හොඳයි කියලා ඔබතුමා කොහොමද මෙවර ලෝක කුසලානිය දකින්නේ මට හිතෙනවා ලෝක කුසලාන තරංගමාලාව ගැන කතා කරනකොට මේ මෙතෙක් පවත්නද ලෝක කුසලාන තරංගමාලාවවලදී වඩා මේ තරංගය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට වැදගත් වුණා මොකද වුන් ඒ අවස්ථාවේදී අවසන් මහා තරංගයට සහභාගී වුණා 99 අප ලෝක ශූරතාව දිනාගත්තා නමුත් මේදී මෙවර මට හිතෙනවා සංවිධානය අතින් මේ තරංගමාලාව එතරම් සාර්ථක වුණා කියලා මා හිතන්නේ මම ඒට එක නිදසුණක් දෙන්නම් මෙවර තරංගමාලාවේදී මම ලෝක කුසලාන තරංගමාලා තුනක් මම දැකලා තියෙනවා මම සජීවී වේ ස්ථානවල සිටියා දැන් මෙවර අවසන් මහා තරගයේදී ඉතාමත් කනගාටු වීමේ කාරණිය සඳහන් කරන්න සාමාන්‍යයෙන් ඕනෑම ලෝක කුසලාන තරඟ පාපන්දු වේවා රග්බි පාපන්දු වේවා ක්‍රිකට් වේවා අවසන් මහා තරගයට සහභාගී වෙන රටවල් දෙකේ ජාතික ගීය වාදනය කළයි ඒ තරගයේ පටන් ගන්න. නමුත් මේ වාරේ එහෙම එකක් උනේ නැහැ. මට මතකයි 1996 දී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව තරඟ වැදිනකොට එක්තරා අපූර්ව සිද්ධියක් සිදු වුණා. ලාහෝරේ ගඩාෆි නුවර මගේ විස්තර ප්‍රචාරය කියනවා. අපේ ඉදිරියෙන් කණ්ඩායම් දෙක සෑදී පෑදී සිටියා. තම රටේ අනන්‍යතාවය පැහැදිලි කිරීම සඳහා ජාතික ගීය වාදනය කිරීමට. නමුත් එහිදී ඒ කාර්මිකයාගේ නැත්නම් එය ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මුලින්ම ඔස්ට්‍රේලියානු ජාතික ගීය වෙනුවට ඔවුන් වාදනය කළේ දකුණු අප්‍රිකානු ජාතිය. සැකලා නිකොලායි අප්‍රිකා කියන ගීතය. ඇත්තටම ඒගොල්ලන්ට ගායනය කරන්න තිබුණේ එඩ්වාන්ස් ෆෙයා ඔස්ට්‍රේලියා කියන ගීතය. ඉතින් අපි ඒ බලන්ින් දැද්දිම ඔස්ට්‍රේලියානු කණ්ඩායම ගියා ක්‍රීඩාගාරේ. මම හිතන්නේ උපුල් චන්දන සාක්ෂි දරන උපුල් චන්දනේ අවස්ථාවේදී හිටියා. ඉතින් මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අපි බොහොම උදවත් සෙදවත් විදිහට අපේ ජාතික ගීය අපි ගායනා කළා. නමෝ නමෝ මාතා ගීය ගායනා. ඉතින් මට හිතෙනවා මෙවර සෑම අතකින්ම වැරදුනා කියලා. අවසන් මහා තරගය සමහර විට ඔවුන්ට අවස්ථාව තිබුණා පසුදින කාල දාන්න. මොකද අතිරේක දිනයක් තිබුණා. තරගමාලාව පටන් ගත්තෙත් බබුල්ම මහත්මයාගේ මරණයත් සමග. ඉතින් මේ වගේ නොඑක බාධක සම්පත් මැද්දේ මං හිතන්නේ අපිට ප්‍රධාන වශයෙන් වර්ෂාව හරස් වුණා. අපේ බලාපොරොත්තු බොඳ වී යාමට ඒ ප්‍රධාන වශයෙන් බලපෑවා කියලා හිතන්නේ. ඉතින් මෙවර 2007 ලෝක කුසලාන තරගයේදී එක් දෙයක් ගැන මා ආඩම්බර වෙනවා. අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ මුළු ලොවටම පෙන්වුවා ඔවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ පමණක් නෙවෙයි ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිත්ව සැකිතිය. ඉතාමත් උසස් තත්වයෙන් ඔවුන් විනයගරුකව ඒ කණ්ඩායම අපිට විශාල කීර්තියක් ලබා ගන්න. ජයපරදුම ක්‍රිකට් ක්‍රීඩාවේ ලැබෙන්න පුළුවන්. නමුත් ඊට වඩා වැදගත් තමයි අපගේ ශ්‍රී ලංකාවේ කිතුගොස මුළු ලෝව පුරා පතුරවන්නට මේ කණ්ඩායමේ මේ සිටින ක්‍රීඩකයන් කීප දෙනෙක් සිටිනවා. ඔවුන්ට හැකියාව ලැබුණා. එය අපට මහත් ආඩම්බරයක්. අර අවසන් මහා තරගයේදී අර නිවැරදි වීම වුණා නම් ඊට පසු දින පැවැත්ුණා නම් අපිට මේ පිළිබඳව වෙනස් කතාවක් කියන්න පුළුවන්කම ලැබේවි. නමුත් අවාසනාවක මහත සිදුුනේ වෙනත් දෙයක්. සම්බක රාමනායක මහත්මයා ඔබතුමා වේගපන්දු අපේ කණ්ඩායම පුහුණු කිරීම කටයුතු කරනවා. මම කැමතියි අපේ කණ්ඩායම කොහොමද මේකට සූදානම් වුණේ ලෝක කුසලානයට මෙවර. මම හිතන්නේ මම ඉතිහාසයේ හුඟක් ලෝක කුසලාන තරඟ බලලා තියෙනවා. ඒ වගේම මම ක්‍රීඩා කරලා තියෙනවා. මෙවර තමයි අපේ හොඳම බලෑණිය හිටියේ වේගපන්දු යන්නේ. අපි ගොඩක් වෙලාවට ඉස්සර දඟපන්දු යන්නේ තමයි අපි ගොඩක් වෙලාවට තරඟ කරේ මුල්ම අවදීදී. පසුව ඒක ක්‍රමක්‍රමයෙන් වෙනස් වුණා. මේ වසරේදී තමයි අවසාන තරඟාවලිය සඳහා අපේ වේගපන්දු යන්න 5 දෙනෙක් ඇතුළත් වුණා. එතනින් අපි 3 දෙනෙක් අනිවාර්යයෙන්ම කීදවා සමහර අවස්ථාවල අපි ලෝක කුසලාන ඉස්සරලත් 4 දෙනෙක් ක්‍රීඩා කරපු අවස්ථාවක් තිබුණා. ඉතින් විශේෂයෙන්ම තරන්තිරෝල් පිට අපේ ලංකාවේ පිට ක්‍රීඩා කරද්දී අපිට වේගපන්දු යන්න අවශ්‍යයි.
ඒගොල්ලෝ නැතුව තරඟ දිනන්න බෑ අපිට. ඉතින් අපි දැක්කා මේ වගේ විශේෂයෙන්ම කඩළු අතරේ මේ තරඟාවලිය ආයේ වේගපන් දෙනවා. ග්ලෙන් මැග්‍රාත් හිටියා, ෂෝන් ටේටියා, ලසිත් මාලිංග හිටියා. අවසානව ලසිත් ඔක්කොම තරඟ ක්‍රීඩා කරන්න උනේ නැහැ. නැත්තම් ඔහු තමයි මම හිතන්නේ හොඳම ක්‍රීඩකයා. ඔව්, වැඩිම කඩළු ගත්ත ක්‍රීඩකයා වෙන්න තිබුණේ. ඉතින් මම හිතනවා අපේ හිටපු හොඳම වේගපන් දෙනක බලයන් හිටියේ මේ වසරේදී. අපට අමතුමක් වෙනවා 2774422 ඔස්සේ. ආයුබෝවන්. ආයුබෝවන්. කවුද ඔබතුමිය? ලංකා. ලංකා කොහෙන්ද? අත්තනගල්ලේ. අත්තනගල්ලේ. කාටද කතා කරන්න ඕනේ? නුවන් කුලසේකර. ඔව්, කතා කරන්න. හෙලෝ. හෙලෝ. නැයි මා ලංකා. වඩ මතකද දන්නේ? මතකයිනේ. क्रिकेट मैच अनिवार्य बालाई දැන් මට කතා කරපු උදේ ඉඳලා කතා කරපු මාළි හැම ගොඩක් දෙනෙක්ගේ නුවන් හරි අහිංසකයි කියලා. ඇත්තටම අහිංසකයිද නුවන්? පෙන්නුමටද? එන නෑ. බලලා මුණවල්ලාද කිව්වේ නැත්තම්? ක්‍රියාකාරකම් වලින්ද? මම සමහර විට ඇසුරු කරලා පුරුද්දට මන්ද. හැමෝම කියන්නේ නුවන් හරි අහිංසකයි කියලා. දැන් එළියුනේ. අපි තවත් ගීතයකට යමු. අපි ආරාධනය කළ චම්බක රාමනායක මහත්මයාටම කාංචනා මින්දිස්ට යුග ගීතයක් ගායනා කරන්න අද වැඩසටහන. Oh,
සැටන් මියුසික් සංගීතයේ වැඩසටහන ඔබ වෙත ගෙන ඒමේ ප්‍රධාන අනුග්‍රහය ජාතික ලොතරැයි මණ්ඩලයේ සුවසිත ලොතරැයි සුවසිත බටහිර යහපත සදායි සුවසිත සාදර අනුග්‍රහය සාපෘත සාස්තරේ හරි සංක්‍රික් දෙගි දෙන සාස්තරේ කලත ඔබින සිනමා සිත්තමක් සංක්‍රාන්ති